Ay Bhavan, ඔබට සුබ දවසක් වේවා. අද අපි මේ වීඩියෝව තුළින් කතා කිරීමට සූදානම් වන්නේ පෙබරවාරි මාස 5 වැනිදා සිදුවන අති ප්‍රබල කුජ මාරුව පිළිබඳවයි. ජ්‍යොතිෂ විෂයේදී අඟහරු සහෝදර කාරක ග්‍රහයා වනවා. නළල නාසය, රහස් ස්ථාන, උෂ්ණ රෝග, ලේහා මස්පිඩු වලට අයිති කරුද වනවා. තවද ආයුධ වසවිස අනතුරු ගබ්සා වීම වැනි දරුණු දෙයට අයිතිකාරයාද අකහර වනවා. මෙලෙස එක් රාශියක දින 45ක් වැනි කාලයක් රැඳී සිටින අඟහරු ග්‍රහයා දැනට රැඳී සිටින ධනු රාශියෙන් මිදී පෙබරවාරි මස 5 වැනිදා රාත්‍රී 9:43ට අඟහරු ග්‍රහයාට උච්ච රාශියක් වන මකර රාශියට පිවිසෙනවා. මෙම පිවිසීම ලබන මාර්තු මස 15 වැනිදා දක්වා පවතිනවා. ඉතින් මෙම ග්‍රහ චලිතයෙන් පසු උදාවන කාලය ඔබගේ ලග්නයට කෙසේ බලපාවිද යන බව ලග්නෙන් ලග්නයට විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ පෙරපින් මතුවන බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ අඟහරු ග්‍රහයා ඔබගේ ලග්නයේ දසවැන්නට පිවිසෙනවා. නිසිනවනින් කටයුතු කළහොත් යස ඉසිරු පාදා ගත හැකි කාල පරිච්ඡේදයක් වන බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පියාට යම් තරමක ගැටලුදායක කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. පෙර පින් භාවයන් මතුවනවා. තමාගේ මතයේ සිටීම ආඩම්බරකාරී ස්වරූපයන් තුළ ගැටලුදායක දේ මතුවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සිහිනය ළඟා කරගත හැකි කාල පරිච්ඡේදයක් බැවින් ප්‍රායෝගික කරුණු හා කැපවීම වැඩි කරගන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රාජ්‍ය අංශය, තාක්ෂණය, බුද්ධිය මෙහෙයවා කරන කටයුතු අති සාර්ථක වන කාලයක් බව පෙන්නුම් කරනවා. තමාගේ බලාපොරොත්තු සහගත දේ ඉටු කරගත හැකි වන බවක් පෙන්නුම් කරනවා. ප්‍රධානත්වයක් ලැබිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී යහපත් කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. විදෙස් කටයුතු අධ්‍යාපන ජයගත හැකි වනවා. තාක්ෂණික කටයුතු සාර්ථක වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හෘද ආශ්‍රිත රෝග, පාදගත රෝග මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 10 සහ අංක 3ද, ජය වර්ණය ලෙස රෝස පැහැයද, ශුභ දිනය ලෙස අඟහරුවාදා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට යහපත් කාලයක් උදා වන බවක් පෙන්නුම් කරනවා. අඟහරු ග්‍රහයා ඔබගේ ලග්නයෙන් නවවැන්න පුණ්‍ය ස්ථානයට පැමිණෙනවා. ගරු කළ යුත්තන්ට ගරු කරන්නත් ආගමික භක්තිය මනාව පවත්වාගෙන යන්න උත්සාහ දරන බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පියා හා මතභේද මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. නීතිගරුක වන්න. දේපළ සම්බන්ධ කටයුතු වල පාඩු සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඔබගේ සහකරු සහකාරියට විපත් කරදර මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. දුර ගමන් බිමන් විදෙස් කටයුතු වලදී සහකරු සහකාරිය මුණ ගැසෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නායකත්වය, ප්‍රධානත්වය ලැබිය හැකි බවක් පෙන්නුම් කරනවා. සෞන්දර්ය හා ඒ හා සම්බන්ධ කටයුතු වලින් පරාජිත වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉතාමත් යහපත් කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. උසස් අධ්‍යාපන කටයුතු ජයගත හැකි බවක් පෙන්නුම් කරන නිසා නුවණින් කටයුතු කරන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මුද්‍රා ආශ්‍රිත රෝග පීඩා මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 3 සහ අංක 4ද, ජය වර්ණය ලෙස කහ පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබ බුද්ධිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. අඟහරු ග්‍රහයා ඔබගේ ලග්නයෙන් අටවැන්න දුර්වලම ස්ථානයට පිවිසෙනවා. අනතුරු පීඩා බහුල කාලයක් වනවා. ප්‍රවේශම ඔබව ආරක්ෂා කරනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී
දේපල සම්බන්ධ කටයුතු වලදී පාඩු අවාසිය බිඳ වැටීම් සිදුවෙ හැකි බවක් පෙන්නුම් කරනවා. සහෝදර සහෝදරියන්ට පියාට කුඩා දරුවන්ට විපත් කරදර සිදුවෙ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විවාහ අපේක්ෂා ඉටුවන බවක් පෙන්නුම් කරනවා. බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නව බලාපොරොත්තු ඉටුවන බවක් පෙන්නුම් කරනවා. කරන කටයුතු වලට බාධක ඇති කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ස්ථායිනීය වෙනසක් සිදුවිය හැකි. දුරදිග බලා කටයුතු කරන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සෞන්දර්ය සම්බන්ධ කටයුතු වලට ඉතා සුබ බවක් පෙන්නුම් කරනවා. සෙසු කටයුතු වලට බාධක මතුවිය හැකි බැවින් උත්සාහයෙන් උනන්දුවෙන් යුතුව කටයුතු කරන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අනතුරු පීඩා ශල්‍ය කර්ම වැනි දේ බහුල වන කාල පරිච්ඡේදයක් බව පෙන්නුම් කරනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 6 සහ අංක 7ද ජය වර්ණය ලෙස 23 පැහැයද ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට සතුරු පීඩා ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. අගහන ග්‍රහය ඔබගේ ලග්නයෙන් හත්වැන්නට පිවිසෙනවා. අවශ්‍ය තැන අනිවාර්යෙන්ම ධර්මශීලී විය යුතු බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී දේපල සම්බන්ධ කටයුතු වලදී සතුරු පීඩා මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. වාද විවාද අවම කරන්න. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විවාහ දිවිය ගෙවන ඔබට නම් මතභේද අඩතඹර මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. විවාහයන් සොයන ඔබ නාමශීලී වන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නායකත්වය, පාලන බලය, හවුල් කටයුතු වල ජයග්‍රහණ ළඟා කරගත හැකි කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. භූමිය සම්බන්ධ කටයුතු ජය ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉතාමත් යහපත් කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. හැකිතාක් කැපවීමෙන් කටයුතු කරන්න. අලසකම් බාධක ලෙස මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උෂ්ණ රෝග, ආමාශගත රෝග, මලබද්ධය වැනි දේ මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 3 සහ අංක 7ද ජය වර්ණය ලෙස රෝස පැහැයද ශුභ දිනය ලෙස අගහරුවාදා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබ නව අංශ කරා යොමු වන බවක් පෙන්නුම් කරනවා. අගහරු ග්‍රහය ඔබගේ ලග්නයේ 6 වැන්න සතුරු ස්ථානයට පිවිසෙනවා. බාධක කරදර සතුරු පීඩා ආවද ඔබ එයින් ජය ලබන බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ගේදර දේපල කටයුතු වලට බාහිර බාධක මතුවන බවක් පෙන්නුම් කරනවා. අවශ්‍යම දේට පමණක් මුදල් වියදම් කරන්න වග බලා ගන්න. ණය තුන සබව කැඩලු වලට පමුණුවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී නව අය ජීවිතයට එකතු වන බවක් පෙන්නුම් කරනවා. බාහිර බාධක නොසලකා හරින්න. එහෙත් නිසි අය තෝරා බේරා ගන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නව අංශ කරා යොමු විය හැකි බවක් පෙන්නුම් කරනවා. බාධක ජය ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී බාහිර කටයුතු හේතුවෙන් මූලික අධ්‍යාපන කටයුතු වලට බාධක මතුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආහාරයේ ප්‍රවේශම් වන්න. උදරාබාධ මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 6 සහ අංක 7ද ජය වර්ණය ලෙස 23 පැහැයද ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ කල්පනාකාරී විය යුතු බවක් පෙන්නුම් කරනවා. අගහරු ග්‍රහය ඔබගේ ලග්නයෙන් පස්වැන්නට පිවිසෙනවා. හැඟීම් වලට නොව බුද්ධියට මුල් තැන දෙන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කාලයක් පැවති දේපල හා සම්බන්ධ හිණයක් සැබෑ වන බවක් පෙන්නුම් කරනවා. දූ දරුවන් හා ප්‍රශ්න මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔවුන් හා සම්බන්ධ මත ගැටුම් නිර්මාණය විය හැකි බැවින් කල්පනාකාරී වන්න.
ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ප්‍රේම සබඳතා සඳහා ගැටළු මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සහකරුට හෝ සහකාරියටද දුර්වලතා මතුවන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නව අංශ සඳහා යහපත් කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. තාක්ෂණික හා කලා කටයුතු වලටද ප්‍රගතියක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී බාධක මගින් ජයග්‍රහණ ළඟා කර ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උෂ්ණ රෝග, උදරාබාධ වැනි දේ මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. කුඩා දරුවන්ට සෙම් රෝග බහුල කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 4 සහ අංක 6ද ජය වර්ණය ලෙස 24 පැහැයද ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට දේපල වාසනාව පවතින බවක් පෙන්නුම් කරනවා. අඟහරු ග්‍රහය ඔබගේ ලග්නයෙන් 4 වැන්නට පිවිසෙනවා. ඔබගේ හිතුවක්කාර මුරණ ස්වභාවය ඔබගේ සියලු කටයුතු වලට බාධක ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ඔබ සතු දේපල හා ඒ සම්බන්ධ දේ පිළිබඳව වඩාත් සිතන්න. ඥාතීන් හා මතභේද මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. හදිසි දේපල වාසනාවද පවතිනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ප්‍රමාදව විවාහ ජීවිතය සම්බන්ධව සාර්ථක පිළිතුරක් ලැබෙන බවක් පෙන්නුම් කරනවා. බාහිර පාර්ශ්වය තුළින් ගැටළු මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තාක්ෂණික හා සම්බන්ධ වෘත්තීන් වල ප්‍රගතියක් ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මධ්‍යස්ථ කාල පරිච්ඡේදයක් වන බවක් පෙන්නුම් කරනවා. කල් මැරීම් දුර්වලතා මතුවිය හැකි. බාහිර සහයෝගය ලැබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හෘද ආශ්‍රිත රෝග පීඩ, උදරාබාධ මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 4 සහ අංක 5ද ජය වර්ණ ලෙස කහ පැහැයද ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට රාජකීය පැසසුම් ලැබෙන බවක් පෙන්නුම් කරනවා. අගහරු ග්‍රහය ඔබගේ ලග්නයෙන් තුන්වැන්න වික්‍රම ස්ථානයට පැමිණෙනවා. හැකියාව තුළින් ජයග්‍රහණයට ළඟා වන්නටත් රාජකාරිය පැසසුම් ලබන්නටත් වාසනාව තිබෙන කාලයක් බව පෙන්නුම් කරනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී තම දෝදරුවන් සහකර සහකාරිය පිළිබඳ වඩාත් කැපවීමෙන් කටයුතු කරන කාලයක් බව පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පැවති බාධක රැසක් ඉලිහි යන බවක් පෙන්නුම් කරනවා. වඩා සොයා බලා කටයුතු කරන්න. ප්‍රේම සබඳතා සඳහා බාහිර පාර්ශ්වය තුළින් ගැටළු මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තම හැකියාවට දක්ෂතාවයට කැපවීමට අවස්ථාවක් ලැබෙන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තමා විසින්ම කරන කටයුතු හේතුවෙන් බාධක මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. තම හැකියාවන් තුළින් ජයග්‍රහණය කරා යා හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හෘදයාබාධ රෝග සහ උදරාබාධ බහුල වන කාලයක් බව පෙන්නුම් කරනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ජය අංක ලෙස අංක 4 සහ අංක 6ද ජය වර්ණය ලෙස නිල් පැහැයද ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට ස්ථාන මාරුවක් ලැබෙන බවක් පෙන්නුම් කරනවා. අඟහරු ග්‍රහය ඔබගේ ලග්නයෙන් දෙවැන්නට පිවිසෙනවා. කලමනාකාරීත්වය නොමැතිකමින් දැඩි අපහසුතාවලට උවද පත්විය හැකි බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ස්ථානමය වෙනසක් සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. දූතරුවන්ගේ කටයුතු වලට කාලය යොදවන බවක් පෙන්නුම් කරනවා. වචනයෙන් ප්‍රවේශම් වන්න. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ප්‍රමාද වූ ඔබගේ විවාහ ගැටලුවට පිළිතුරක් ලැබෙන බවක් පෙන්නුම් කරනවා. දෙබිඩි ප්‍රතිපත්ති හේතුවෙන් මතභේද මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී
ව්‍යාපාර කටයුතු වලදී නිසි කළමනාකාරීත්වයෙන් යුතුව කටයුතු කරන්න. ක්‍රියාකාරීත්වයෙන් යුතුව කටයුතු කළ යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉතාම යහපත් කාලයක් වන බව පෙන්නුම් කරනවා. ඔබට සියලු අංශවලින් ජය ලබා ගත හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හෘදයාබාධද මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. හිසට මුහුණට අනතුර සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයේ නුපන් නවගේ ජය අංක ලෙස අංක 1 සහ අංක 5ද ජය වර්ණය ලෙස 23 පැහැයද ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයේ නුපන් නවට නායකත්වයේ හිමිවන බවක් පෙන්නුම් කරනවා. අඟහරු ග්‍රහය ඔබගේ ලග්නගත වනවා. රුචක යෝගය ක්‍රියාත්මක වනවා. නිර්භීතකම පාලනය දායකත්වයේ හිමිවන කල පරිච්ඡේදයක් වන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයේ නුපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කේන්තිය අධික කෝපය යහපත බිඳ තබන බවක් පෙන්නුම් කරනවා. දේපල සම්බන්ධ සිහිනයන් සැබෑ වනවා. අනවශ්‍ය කරුණු හේතුවෙන් අපහසුතාවලට පත්වේ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී දුර්වලතා මතුවන බවක් පෙන්නුම් කරනවා. අනවශ්‍ය සම්බන්ධතා හේතුවෙන් ගැටලු පැන නැගිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විදෙස් කටයුතු ජය ලබා ගත හැකි බවක් පෙන්නුම් කරනවා. නායකත්වය පාලනය ප්‍රධානත්වයන් කරා යොමු විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී භාෂා ඥානය එහා සම්බන්ධ කටයුතු ජයගත හැකි බවක් පෙන්නුම් කරනවා. විදෙස් අධ්‍යාපන ජයගත හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිසට මුහුණට අනතුර සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. අක්ෂි අනතුර මතුවිය හැකි. මකර ලග්නයේ නුපන් ඔබගේ ජය අංක ලෙස අංක 1 සහ අංක 3ද ජය වර්ණය ලෙස කහ පැහැයද ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ නුපන් ඔබ පරාර්ථකාමී විය යුතු බවක් පෙන්නුම් කරනවා. අඟහරු ග්‍රහය ඔබගේ ලග්නයෙන් දුර්වල දොළොස් වැන්නට පැමිණෙනවා. නීතිමය ප්‍රශ්න සතුරු බාධක මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයේ නුපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී හැකි තාක් පරාර්ථකාමීව කටයුතු කර යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විදෙස් සහකරු සහකාරියන් මුණගැසෙන බවක් පෙන්නුම් කරනවා. සම්බන්ධතා කිහිපයක් ගොඩ නැගිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විදෙස් අවස්ථා මතුවන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. වෙනතම් කටයුතු වලදී අනවශ්‍ය වියදම් සීමා කර ගන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මධ්‍යස්ථ කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. විදෙස් අධ්‍යාපනයේ සොයන ඔබට බලාපොරොත්තු රැසක් මතුවන බවක් පෙන්නුම් කරනවා. තාක්ෂණික හා සම්බන්ධ කටයුතු වලට ශුභයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිස ආශ්‍රිත රෝග පාදකත තුවාල මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයේ නුපන් ඔබගේ ජය අංක ලෙස අංක 6 සහ අංක 7ද ජය වර්ණය ලෙස නිල් පැහැයද ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයේ නුපන් ඔබ දුරදිග සිතා බලා කටයුතු කර යුතු බවක් පෙන්නුම් කරනවා. අඟහරු ග්‍රහය ඔබගේ ලග්නයෙන් එකලොස් වෙන්නට පිවිසෙනවා. හිතවතුන් මිතුරන් දුරස් වෙන කාල පරිච්ඡේදයක් වන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයේ නුපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී දේපල යාන වාහන හා ඔබ කාලයක් බලාපොරොත්තු වෙ සිටි සිහිනයක සැබෑ වීමක් උදා වනවා. නිතරම රාමුවක් තුළ කටයුතු කරන්න. ඔබගේ විවාහ කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මධ්‍යස්ථ ලෙසින් බලාපොරොත්තු ඉටුකර ගත හැකි කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. දුරදිග සිතා බලා කටයුතු කරන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සැහැල්ලුවෙන් කටයුතු කරන්නට ලැබෙන කාල පරිච්ඡේදයක් වන බවක් පෙන්නුම් කරනවා. නිර්මාණශීලී හැකියාවන්ට ඉඩක් ලැබෙන කාල පරිච්ඡේදයක් වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී යහපත් කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. උනන්දුව උත්සාහය තුළ ජයග්‍රහණ කරා යා හැකි බවක් පෙන්නුම් කරනවා. ගවේෂණාත්මක කටයුතු වල නියැලෙන ඔබට යහපත් කාලයක් වන බවක් පෙන්නුම් කරනවා.
अबके साल के तत्त्व पहले बने हुए अवतार ने यम कर बैली में दे हिसाहा श्रेता रोग पेटा मत वे है कि बाबा पेलम करने वा मेने लाख ने नुपान नब के जयान कले से अंक तुरन्न सह अंक हाय थे जयवान ने ले से रोज पहले थे शुभ दिन ले से अंक हरवादा दिन है थे यथा करने